ජනතා විමුක්ති පෙරමුණේ අනුර කුමාර දිසානායක සහෝදරයාට සහ එවැගේම පැවති උත්සවයේදී යම් ආකාරයකින් බිත්තර ප්‍රහාරයක් එල්ල කරන්නට සූදානම් වූ පිරිස පිළිබඳ මේ වන විට මාධ්‍ය තුල පුළුල් කතිකාවක් හමු වෙ තිබෙනවා. ඒ අනුව විජිත හේරත් සහෝදරය අද දවසේදී මාධ්‍ය හමුවක් කැඳවමින් ප්‍රකාශ කළේ මෙට වහාම පියවර ගැනීම සිදු කළ යුතු බවයි. ඉතා ඉක්මන් විසඳුමක් අවශ්‍යයි. අනුර කුමාර දිසානායක මහතාගේ ජීවිතයද අවදානමකට ලක්වනවා සහ මේ සම්බන්ධයෙන් යම් ආරක්ෂක ක්‍රියාවලියේ නිරතව සිටින වූ සමාගමක් පිළිබඳ ඇඟිලි දිගු කිරීමක් සිදු කරනු ලැබුවා. ඉතින් ඒක තමයි දැනට තියෙන කතාව. ඔන්න බලන්න දැන් අපි කියනවා මේ කතාවත් එක්ක ආණ්ඩුවට කඩේ යන සමාජ මාධ්‍ය තියෙනවා. ඒ කියන්නේ ආණ්ඩුවට කඩේ යන කියන ඇත්තම යහපත් දෙයකට නම් හොඳ දෙයකට නම් අපි කිසිම විවේචනයක් නැහැ. හැබැයි යම් ආකාරයක ප්‍රශ්නයක් ඇති වුවොත් ඒ ප්‍රශ්න ඇතිවන මොහොතේකදී මාධ්‍ය සිටිය යුත්තේ හැමෝම අගතියට පත් වුණු පාර්ශවය තුළ සිටිය යුතුයි. ඉතින් ඒ නිසා අපි මේ කතාව කියන්නේ. ජනතා විමුක්ති පෙරමුණ දැන් මේකට පැමිණිල්ලකුත් කරලානේ. ඒ නිසා පැමිණිලි කරලා මේකට අදාළව ගන්න ඕනේ නෛතිකමය ක්‍රියාමාර්ග ගන්න කියලා ඔවුන්ගේ පැත්තෙන් ඔවුන් ඉල්ලීම කරලා තියෙනවා. ඒ නිසා මේක ඔවුන් සෙටප් කරලා ප්ලෑන් කරපු වැඩක් කියන එක පොඩ්ඩකට පැත්තකින් තියමු. මොකද ඔවුන්ම මේ වෙද්දි මේකට අදාළ පරීක්ෂණයක් ඉල්ලලා තියෙන නිසා. මොකද නැත්තම් සමහර දේවල් වගේ මේක කියලා සද්ද නැතුව පාඩුවේ ඉන්නේ නැතුව මේ මොහොතම නෙවෙයි ඔවුන් ඊට අදාළ වුණු නෛතිකමය ක්‍රියාමාර්ග ගන්න වැඩපිළිවෙල සකස් කරලා තියෙනවා. ඒ නිසා ජවිප මේක ප්ලෑන් කරේ නැහැ කියන තැන ඉඳලා තමයි මේ කතාව අපි ගොඩනගන්නේ. එතකොට ඉදිරියේදී විය හැකි සම්භාවිතාවන් ගැන තමයි දැන් අපි ඔබට කියන්නේ. ඒ කියන්නේ මේ පුද්ගලයන් දෙදෙනෙකු විසින් කරන ලද බිත්තර ප්‍රහාරයෙන් මේ වෙද්දි ජනතා විමුක්ති පෙරමුණේ සහෝදරයෙකු මැහුම් හතරක් දාලා ප්‍රතිකාර ගන්නවා. ඉතින් එතකොට මේ වැඩේදී ඔවුන් මේකට සම්බන්ධ වුණේ නැහැ කියන්න තවදුරටත් අපිට සාක්ෂියක් තියෙනවා. ඒ වගේම තමයි කොටුවේදීත් බිත්තර ප්‍රහාරයක් එල්ල වුණා. එතකොට ඒකත් ඒ විදිහට සිද්ධ වුණාම ගමම්ම අපි දැක්කා ආණ්ඩුවට කඩේ යන ඇතැම් නෝනල කරන සමාජ මාධ්‍ය පිටු තියෙනවා. ඒ වගේම ඇත්තටම කඩේ යන විදිහ දැක්කහම ඇත්තටම මේ දේශපාලනයේදී අම්මා තාත්තා ඉල්ලුවක් දෙයි කියලා හිතන තරමටම අප්‍රසන්න කඩේ යාම් තියෙනවා. ඒ වගේම තමයි ඇතැම් රජයේ මාධ්‍ය මේ විතරේ රවුම් කරලා පෙන්නලා තමයි තමන්ගේ ප්‍රවෘත්ති ප්‍රකාශන තුළ වාර්තා කළේ. අපි ඒකට වීඩියෝ එකක් කරා. මේ වගේ ගොන් වැඩ කරන්න එපා. මේ වෙලාවට කරන්නට ඕනේ විතර රවුම් කරලා පෙන්නනවා මෙන්න ජේ.පී. එකට විතර ගැහුවා කියන එක නෙමෙයි. මේක ජනතා විරෝධය නෙමෙයි. කවුද මේ ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිව අරගල කරන මිනිස්සු? මේ අයට එරෙහිව දැඩිදනුවම් පමුණවන්නට ඕනේ කියලා තමයි ඒ වෙලාවේදී ගන්න ඕනේ ජවිප පැත්ත. අන්න එහෙම කැම්පේන් එක කරා නම් මේ හෙන පොරවල් කියලා හිතාගෙන සමාජ මාධ්‍ය කෑ ගහන අය අන්න එතකොට තමයි මේ වැඩේ ලේසියෙන් මිනිස්සුන්ට ගෙනියන්න පුළුවන්. එහෙම නැතුව නියමයි ජේ.පී. එකට විතර ගහව බලන්න ජනතාවට කොච්චර ජේ.පී. එක එපා වෙලාද කියනවා වගේ තර්කයක් සමාජයේ ගොඩනගන්න යනවා කියන්නේ ඒක තමයි අමුම ගොංකම මේ වෙලාවේ. ඉතින් ඒ නිසා මුලින්ම අපි කියනවා මේ පාර විතර ප්‍රහාරයේදී ඔය තර්කේනම් ගොඩනගන්න යන්න එපා. ඒ කියන්නේ ජවිප්‍ර විරෝධයට විතර ගහන්න ආපු මිනිස්සු තමයි ඔය අල්ලලා තියෙන්නේ කියන කන්ටෙන්ට් එපා. ඊට වැඩිය හොඳයි මේකට හේව. අන්න ලස්සනට ප්‍රසන්න රණතුංග මහත්තයා තමන්ගේ Facebook එකේ ලියලා තිබුණා. ඕනම කෙනෙකුට ප්‍රජාතන්ත්‍රවාදීව ගම්පහ දිස්ත්‍රික්කය ඇතුලේ වැඩ කරන්න පුළුවන්. මම කිසිම විදියකින් මේකට සම්බන්ධයක් නැහැ. ඒ නිසා ප්‍රජාතන්ත්‍රවාදී තැනකට විරෝධීව කවුරු හරි කටයුතු කරනවා නම් එවැනි අයට එරෙහිව දැඩි දඬුවම් පමුණවන්න අවශ්‍ය පරිසරය සකස් කරන්න තමනුත් සූදානම් කියලා ඔහු Facebook එකේ ලියනවා. අන්න ඕක තමයි ලේසිම සහ ලස්සනම විදිය මේ කාරණාවලදී ප්‍රතිචාර දක්වන්න. ඒ නිසා ආණ්ඩුවේ මහා පකීර්ලා කියලා කියන සමාජ මාධ්‍ය විශ්ලේෂකින් අපි කියනවා ප්‍රසන්න රණතුංගගේ Facebook සටහන පොඩ්ඩක් පරිශීලනය කරන්න. ओके का ඊළඟට අනෙක් දේ තමයි දැන් මොකද්ද ඉදිරියට විය හැකි දේ. ඒ කියන්නේ මේ බිත්තර ගැසූ පුද්ගලයින්ට මොකද්ද වෙන්න පුළුවන් දේ. දැන් ඔන්න ඉස්සරහට මෙහෙම එන්න පුළුවන්. මේක සමාන කරන්න පුළුවන් රාජිත සේනාරත්නගේ කිඹුල් නාට්‍යයට. ඔන්න ජේ.වී.පී. එකක් කිඹුල් නාට්‍ය වගේ වැඩක් කරලා කියලා ඔන්න ওই පැත්තෙන් මේකට අදාළ වුණු කතිකාවක් ගොන්නගන්න ඔන්න අවස්ථාව තියෙනවා. ඒක එකක්. ඊට අමතරව මේ අදාළ බිත්තර ගැහුවා කියන පුද්ගලයෝ දෙන්න සම්බන්ධ කරලා මෙන්න බලන්න මෙයාගේ මාමා ජනතා විමුක්ති පෙරමුණේ සම්බන්ධ කරුවේ මෙයාගේ කිරියප්පොච්ච ජනතා විමුක්ති පෙරමුණට ඡන්දෙ දීලා තියෙන්නේ මෙයාගේ අල්ලපු ගෙදරයි ජනතා විමුක්ති පෙරමුණේ ඔන්න ඔය කියන පදනම ගොඩනගලා මේ දෙන්නගේ සම්බන්ධයක් ජනතා විමුක්ති පෙරමුණත් එක්ක තියෙනවා කියලා පෙන්වන්න පුළුවන් විදිහේ මාධ්‍ය ආන්තරණයක් පටන් ගන්නත් ඉඩ තියෙනවා. ඒකත් හොඳට මතක තියාගන්න. මෙයාගේ කිරියප්පොච්චිත් එක්ක මෙයා හිටගෙන ඉන්න එකක් දාලා මේ කිරියප්පොච්චි ජනතා විමුක්ති පෙරමුණට සහයෝගය දක්වපු කෙනෙක්. එතකොට වැඩේ පැහැදිලි නේද වගේ සමාජ මාධ්‍ය ක්‍රියාවලියකට අවතීන වෙන්න ඉඩකට තියෙනවා. ඔන්න අපි ඒකත් කිව්වා. ඊට පස්සේ තව එකක් තියෙනවා. මෙතනදී මේ අදාළ මේ බිත්තර ප්‍රහාර ඉල්ල කරන ලද පුද්ගලයන් දෙදෙනා
ගෙන් මේ අයම යම් ආකාරයකින් ප්‍රකාශයක් කරන්න පුළුවන් ඇත්තටම ජනතා විමුක්ති පෙරමුණ අපිට කිව්වා මේක කියන්න කියලා ඒ නිසා තමයි අපි ඇවිල්ලා කිව්වේ අපිට රුපියල් 10000ක් දෙන්නම් කිව්වා මෙතනදී 5000ක් දුන්නා කියලා කියන්න කිව්වා කියලා ඔන්න ඔය සෙටප් එක එන්නත් පුළුවන් ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා මේ වගේ රටක නීතිය යුක්තිය හරියට ක්‍රියාත්මක වෙනවා කියලා පෙන්වන්න මේ පරීක්ෂණය විධිමත් විදිහට කරලා පෙන්වන්න දැන් මේකේදී විජිත හේරත් කියනවා ජනාධිපතිතුමාගේ යාළුවාගේ සමාගම අපිට ඒවා වැඩක් නැහැ මේක හරියට විනිවිද භාවයෙන් කරනවා නම් තමයි සිස්ටම් චේන්ජ් එකකට ආදරය කරපු මිනිස්සුන්ට මේ දේවල් පිළිබඳ ඇලුම් භාවයක් ඇති වෙන්නේ ඒ හින්දා මේ විනිවිද පරීක්ෂණයක් කරන්න ඇත්තරම මේ විතර ගහන්න ආපු අය කවුද එව්වේ මේක ගැස්ුවේ කවුද නැත්තම් මේ ජේවීපී එකම විතර ගැහුවද මේ පරීක්ෂණේ මේ විදිහට කරලා හරි විදිහේ අවසන් නිගමනයක් ලබා දෙන්න අන්න ඒක තමයි ජනතාව වෙල්ලන්නේ ඇත්තරම මේ වෙලාවේ ජනතා විමුක්ති පෙරමුණට මිනිස්සු ආකර්ෂණය වෙන්නේ ඊයේ අඬ කුමාර දිසානායක කිව්වා වංචනිකින්ගේ සෑම සතයක්ම අලිතු විදිහට උපයාගත් අනිවාර්යෙන්ම ඒවා රාජසන්තක කරනවා ඒක මේ රටේ සුවහසක් ලක්ෂ සංඛ්‍යාත මිනිස්සුන්ගේ එකම බලාපොරොත්තුව වගේ අමුතුවෙන් කිව යුතු නැහැ මොකද හොරකම් කරපු සල්ලි ටික ආපහු මේ රටටම ගේන්න කවුරු හෝ ප්‍රභාකරන් හරියනවනම් මේ රටේ හොරකම් කරපු ඒවා නවත්තලා වංචාව නවත්තලා ඒ වංචා කරපු සල්ලි ටික අරගෙන මේ රටේ මිනිස්සුන්ට ආපහු රාජ්‍යයට දෙන්න කැමති නම් ඇත්තරම මේ රටේ මිනිස්සු ඒ වගේ මිනිහෙකුට උඩ පැනලා ඡන්දේ දෙනවා ඉතින් ඒ නිසා අඬ කුමාර දිසානායක ඊයේ ගැහුවේ නියම තුරුප්පුව කියලා අපි විශ්වාස කරනවා ඇත්තරම බඩගින්නේ හැර ඉන්න හොරාකා උපයෝගම් කවුද කියලා පෙන්නලා මේ රට මේ තැනට ඇදලා දැම්මේ කවුද කියලා උන් පෙන්නලා උන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනවා නම් අපි බඩගින්නේ හැර ඉන්න ඒ තරමට අපිට ඉවසන්න පුළුවන් දැන් මේ විඳින දුක් එක්ක ඉතින් ඒ නිසා මේක අතුරු කතාවක් ඒ නිසා මේ පරීක්ෂණේ විධිමත්ව කරලා දෙන්න මොකද ලෙහෙසි පහසු පුද්ගලයෙකුට නෙමෙයි ඇඟිල්ල දික් කරලා තියෙන්නේ ඒ වගේම තමයි මේ සම්බන්ධයෙන් අද විජිත හේරත් මහතාගේ ප්‍රකාශය ඇතුළේ තියෙනවා අනුර කුමාර දිසානායක මහතාට යම් ආකාරයකින් අනුතරක් සිදු වුණොත් අනිවාර්යයෙන්ම ජනාධිපතිවරයා වග කියන්නට ඕනේ කියලා වුණ අභියෝගයක් කරනවා ඉතින් මේ නිසා රටේ ඉදිරි ව්‍යාකූල තත්ත්වයන් ඇති නොවෙන්නට මේ ප්‍රශ්නයට ඉතා ඉක්මන් විසඳුමක් ලබා දී අදාළ පාර්ශ්වයට දඬුවම් පමුණුවා මේවායේ මුල් ඉන්නේ කවුද මේවායේ මොලකරුව කවුද කාටද මෙහෙම දෙයක් කරන්න උවමනා වුනේ කියන දේවල් පිළිබඳ කිසිදු ආකාරයක කොන්දේසියකින් තොරව හරි හැටි පරීක්ෂණ වාර්තාවන් එළියට දාන්න හරි හැටි නිගමනයන් එළියට දාන්න අන්න එතකොට මිනිස්සුන්ට ඇත්ත තේරුම් යාවි සහ අන්න එතකොට ආණ්ඩුව මේ දේවල් වලට සම්බන්ධ නැතිනම් ආණ්ඩුවට මේ දේවල් වලින් කිසියම් ගැටලුවක් නැතුව ගැලවෙන්නට පුළුවන් වේවි එහෙම නැතුව පදනමක් විරහිතව මෙයාගේ මාමා ජේවීපී කාර්යයේ මෙයාලා එකට සම්බන්ධයි මෙයාලා මෙහෙම කරේ ඒ වගේ තැනට නොයා මේක මීට වැඩිය සබුද්ධික විදිහට විසඳන්න වැඩියක් වෙනු ඇතයි අපි විශ්වාස කරනවා මොකද අපිට ඕනේ දේශපාලන පක්ෂ රජ කරන්න නෙමෙයි මේ රාජ්‍ය රජ කරවන්න ඒ විනුවෙන් අවශ්‍ය සාධාරණ ක්‍රියාවලිය ඉෂ්ට කරනු ඇතයි අපි බලාපොරොත්තු වෙනවා